పాడంగడ కర్ణాద్ మేటికి మంటిగా బిజీ వచ్చే హింద తమ ఎవరు ఉంట కవర్స్ ఏ మరి మాకు వాట్సాప్ కి ఇన్న కట్టి అతి మన కర్ణ కర్ణ కవర్స్ కి దాను ఒకళ్ళు ఉంట సింధు అక్కేమో మన సింధు కియన్న తమ లాస్ట్ వేళ ఆవే వినదాగే కథా కరండి బా సింధు అక్కియన్నలు పేనో అది మటన్ అమ్మా పేన్నే ఎత్తరు ఆ పేనో పొడ్డక్ ఇన్ అపే గిటార్ గహన అయ్యా ఎన గమన్ గిటార్ ఎగత్ హదాగిన అయ్యవ దక్కటి వేకెన్ థ్యాంక్ యూ ఒకళ్ళు ఓట్ కరన్న యాప్ స్టోర్ కే తీయన కికి గీల యాప్ ఎక్క ఒకళ్ళు అన్న తినే నేద కికి యాప్ ఎక్క దాగిన ఏకెం ఓట్ కరన్న ఒకళ్ళు గావ తీయన హెమ సింహేకిమ్మ ఓట్ కరన్న ఓట్ కరను అనివార్యం ఉదవ్ కరన్న నేను అది ఎత్తడం మాకు వయస్ పొడ్డ కౌలు గీల తీయండి మా మేటికే పొడ్డ హార్డ్ ప్రాక్టీస్ కరా ప్రాక్టీస్ కల్లా కర్లు కరేల మే ఓట్ వయస్ కౌలు గీల తీయండి అది కట్టియట అద మంగ్ మగే కోచ్ కౌదు కి ఎలా అనో మగే కోచ్ ఉమారియా బిసి దగ్గర తమ మన సింకర్ అన్న తీర్ని ఈలంగ రౌండ్ కి ఒకళ్ళు బలన్న అనివారి ఫోన్ టిక అతడగన్న ఎస్ఎంఎస్ కరన్న బలాగి నిన్న ఇక్కడ ఎస్ఎంఎస్ దిగక గహన్న పులన్ తీర్ హెమేకి ఎస్ఎంఎస్ గహన్ కొండి కపలనే కొండి తీయనా కొండి బ్యాండ్ కద్దాల తీయండి పొడ్డ దాడి అయి మీ దోస్తులు నాకేందా కొండి తీయను కొండి తీయను కొండి కపన్నే సర్ట్ కట్టి బర్త్డే సాంగ్ సర్ట్ బర్త్డే సాంగ్ కపి అయినా కట్టి హ్యాపీ బర్త్డే గేమ్ సర్ట్ ములిమ్మ పటం కన్న కలి ఒకళ్ళు కేనే వెహెన్నాయని ఒకళ్ళు మైక్ ఆఫ్ కరగిన నిన్ను మీకు మైక్ ఆన్ కరో తెహెనా అది కమెంట్ వేద్దా అన్న హేమో సర్ట్ మెసేజ్ కరీ నహే కీలకి ఒకళ్ళు విసుకెళ్ళనే సర్ట్ సార్ ఏనా అవులింగ్ ఇన్ని అది మాట కివ్వ ఎన్నత్తే భాగ్యాలు ఒకళ్ళు ఉంటే అడిగేసి ఎందుకు అన్న భాగ్యాలు ఒకళ్ళు మెసేజ్ దమ్మినా కియలా అప్పి ఎహనా సింధు ఒకటే ఏమో మన ఇయర్ దొలహై గంట సర్ట్ విష్కరా మన అది లాస్తి కరిగిన తీనా అవ్వలంటే పలవినేటమ తిన్న నది మార్గే నురావసంతే అలా తీనోనేది ఏమో అద పొడ్డమ్మా మే మగ ఉగురట వద్ద దిన్ని నతు మన ఒకళ్ళుంటే హన్న పులవన్ సింధు టిక కియన్న హరిద
මට පේන්නේ ඔයගොල්ලොන්ගේ මුණු වලින් හතර දෙනෙක්ගේ මුණු විතරයි. මුස්කුරානේ කියමුද අයියා සින්ජගේ එන සින්තරන්න මගේ වට්ස්ඇප් එකේ ඉන්නවද ඔයගොල්ලෝ ඔක්කොම මේ දැන් මෙතන ඉන්න හැමෝම කට්ටිය ඔක්කොම කට්ටිය ඉන්නවනේ ඒ කියන්නේ ඈ නම්බර් එක ආ මෙතන නැති කට්ටියට මම නම්බර් එක දෙන්නම් මං ආයි පොඩ්ඩක් ඉන්න පොතක් පෑනක් තියෙනවද අද පොතක් පෑනක් අරගෙන ආවේ නැතුව ඇතිනේ අද ක්ලාස් එකට නෙමෙයි නේ ආවේ සර්ගේ බර්ත්ඩේ එකට නේද මම නම්බර් එක කියන්නම් ඔයගොල්ලන්ට 0744 02 61 176 ආයෙත් කියන්නම් මම 0744 02 61 176 සින්දුවක් දෙනවා බය වෙන්න එපා මේ මේ සින්දු තමයි කතා කරන්නේ ගිටාර් ගහන අය අහනවා ඊළඟට මොකක්ද අහනවා ගහන්නේ කට්ටිය කැමරා ඔන් කරා නම් හොඳයි නේද නැත්තම් මට නිකන් ඔයගොල්ලෝගේ මූණ පේන්න තුනම ඇත්තටම සින්දු කියන්න හරි කම්මැලි අර කවුරුත් නෑ වගේ නිකන් සින්දු කියන්න කට්ටිය කැමරාස් ටික ඔන් කරගන්න එදා ඇත්තටම එදා හිටපු හැමෝම කැමරා ඔන් කරගෙන හිටියේ මන් දන්නවා ඉතින් දැන් කට්ටිය නිදාගන්න ලෑස්ති වෙලා එහෙම ඉන්නේ ඔයගොල්ලෝ ඒකේ ඉඳා කමන්න නැම ඕන විතරක් පේන්න කැමරාස් ටික ඔන් කරගන්න මම ඊළඟට තෝරගත්තා ප්‍රාතිහාරි සින්දු අහලා තියෙනවා ඇතිනේ ඔයගොල්ලෝ මං හිතන්නේ අද ඉන්න කට්ටිය ටිකක් පොඩි ළමයි නෙමෙයි सर की क्लास के ए लेवल करना लमा इन्ने एक हिंदा अभी सुपुन पेरेरा आइए के प्रातिहारी सिंधु हालाइमु अदा ओगोल्लन टा क्या ने अभी बर्थडे वाइब बेक दिए मुटिका नेगले वाल ने तो निगं फील लेके या हम ट्रैवल आने दिए ने Oh.
මොකද මගේ වොයිස් එක ගොඩාක් ඩැමේජ් වෙලා තියෙන්නේ අද සෑහෙන්න ප්‍රමාණයකට ඩැමේජ් වෙලා ඒකෙන් හින්දා ඔයගොල්ලන්ට තේරෙනවා ඇති එදා කතා කරනවා වගේ නෙමෙයි කියලා නිකන් මම උතු නිකන් බේස් රෙඩි වෙලා වගේ මම පොඩ්ඩක් රමේෂ් සර්ට දෙන්න එහෙනම් අපි තව සින්දුවක් දෙකක් අහමු මම සර් එක කතා කරයින් පස්සේ හරි වැඩේ හොඳයිද ළමයි ඇතිද 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 මදිද මදි තව මදි හරි තව දෙනවා හරි මුලින්ම පසන් මල්ලේට මම ස්තුතිවන්ත වෙනවා මම අද උදේ කෝල් එක ගත්තේ හරි මම හදිසියෙන්ම සංවිධානය කරපු එකක් විශේෂයෙන්ම ගිහාන් ගිල්ලි මත ගිහාන් මල්ලේ ගිල්ලි මත යකෝ අයියේ මේ වගේ වැඩක් කරමු ඊට පස්සේ මම ගියා හරියනම් කරමු මම ඊට පස්සේ පසන් මල්ලේට උදේ කෝල් එකක් දුන්නා බෑ නොකිය අයියේ මට වැඩක් අයියේ මට අද අමාරු දැන් ඊයා පැට්‍රිස් කරලා එයාගේ වොයිස් එකේ 22 මල්ලිනේ 22 ප්‍රෝග්‍රෑම් එක තියෙනවා කීයටද 22 රෑ 8:00 සිරස වොයිස් හරිද එයා ගෙන්නු එක නම් හොඳයි සර් අපි එයා ගෙන්නන්නලු හිටි ගෙන්නන්න කියන්නලු හිටි ඕකේ ඉතින් මට එයා ඊයේ දවසේම ඒකට පැට්‍රිස් කරලා ඊයේ දවසේම හරිද ඊට පස්සේ මම උදේ කතා කරලා ගෝ මල්ලි මේ වගේ වැඩසටහනක් කරන්න හිතන් ඉන්නවා ආට එන්න පුළුවන්ද නෑ බෑ කිව්වේ නෑ අයියේ මට මහන්සි මගේ වොයිස් ගිහිල්ලා කිසි දෙයක් මම දැන් දන්නේ මෙයාගේ වොයිස් ගිහිල්ලා කියලා හරි ඉතින් ඒකට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා වතුර බිබී තමයි සිං කරන්න ඕගලන්ට අද හරි ඉතින් අද කරන්න මොන් නිසා මං කවද කරමු එයා කිසිම වෙලාවක මට කිව්වේ නෑ අයියේ මහන්සි අමාරුයි හරි ඉතින් අපේ ගමේ කෙනෙක් අම්බලංගොඩ කෙනෙක් ඉතින් අපිට ආඩම්බරයක් හරි ඔයාලා සහයෝගය දෙන්න අනිවාර්යෙන්ම හරි මං වෙනුවෙන් මගේ ඉගෙන ගන්න දරුව වෙනුවෙන් අනිවාර්යයෙන් සහයෝගයක් දෙන්න ඕන. හරි ඉතින් මම වැඩි කතා කරන්න යන්නේ නැහැ මොකද මම හැමදාම කතා කරන කෙනානේ. නේ? මගේ වොයිස් එකක් දිගම මට ඉස්සර මට මතකයි ඉස්කෝලේ කාලේ ගෑල් ළමෙක් කියනවා රමේෂ් වගේ වොයිස් එකේ ගුණදාස කපුගේගේ වොයිස් එකක් කියලා. වොයිස් එක එහෙම වුණාට මට ශ්‍රුතිය අල්ලන්න දෙරෙන්නේ හරියට. මට දුව ඉරුෂි ඒක අල්ලන්න දෙරෙන්නේ. දවල් වෙලාවක තමයි කිව්වේ මොකද ඉස්කෝලේ තියෙන දවල් වරු වෙන උතේ. ගුණදාස කපුගේ මහතාගේ කියලා කිව්වට පස්සේ තේරුණා ඒක යා විහිළුවට මගේ ආතල්යක් ගත්තේ කියලා. හරි. ඉතින් ඒ නිසා මට සින්දු කියන්න බෑ. මම හැමදාම අද උදේ සමාගම සින්දුවක් කතා කරලා ඉන්නේ. හෙට සංකල්ප සින්දුවක් කරන්න ඉන්නේ. ඒක නිසා ඒක හැමදාම කියනවානේ.
හරි වැඩසටහන හොඳයිද ඔයගොල්ලෝ සතුටුද ආ ඔයගොල්ලෝ සතුටුද කාගෙන ඉන්නවා වෙරි ගුඩ් මගේ වචන වලින් මටම ගහනවා සතුටුද ප්‍රෝග්‍රෑම් එක හොඳයිද සගින් සින්දුවක් අපි සින්දුවක් කියමු මම ට්‍රයි එකක් දෙන්නම් අහන් ඉන්න පුළුවන් ඒත් දන්නේ අපි අන්තිම ටිකේ කියමු මොකද ඒ වෙලාවට නිදා ගන්න ටයිම් එකනේ හරි අන්තිම ටිකේ කියමු ඒ වෙලාවට නිදා ගන්න ටයිම් එක නිසා මේ අන්තිම ටිකේ සින්දුවක් කියමු දැනට අපේ ගායකයාට අපි දෙනවා පසන් උදාර සිරස වොයිස් එකේ තරංග වදින පසන් උදාර හරි ඔයගොල්ලෝ සින්දු ඉල්ලන්න පුළුවන් ඕන එකක් ඔයගොල්ලෝ ආස එයා ලස්සන කඩහණින් ආවි හරි එහෙනම් හැමෝටම බුදු සරණයි ජය වේවා පුතා ඕකේ कमेंट सेक्शन ने का अम्मो खाओ ये नटान ने लास्ट ये लाइन ने आदे खाओ रहे अंदर का सेट्टे का नटना हेलमेट टे में दागे ना अनन्य तावे वहाँ के ना नटना कमान्ने नटान नटान ने इधर इधर लगा मैं लिया थी नहीं है ना नहीं तो आप बोलो बोल लाने में पढ़ पे ना हरी है ना अभी बड़ा कथा कर कर इन्हें तो ये लंग सिंधु टे हमो मगे गुरानंग अद मुंदर टाइम बाल्लो काला दिए ने बाल्लो रंजो पेटिंग काला वगे मको हमारे हमारे हर किया ना चिहान के पैरदा में वो सीना एक अहम होते ඔළුව ආසයි නේද ඒකට ආසද ඔළුව වලන්න මෙහෙම මට පේන ඔළුව හිල්ලුවා කියමුද ඔළුවත් කියන්න මං කියනකොට පෙරදා මේ වූසිනා සෙන්දවි කොලේ ගියාතු උපලඳින් तारू बोल ले
තිබිච්ච අන්තිම චුට්ටක් ගියා වගේ තේරුණා මට. මම මේ දවස්වල ඇත්තටම මේ සෑහෙන ප්‍රැක්ටිස් කරනවා. මොකද දැන් හෙට නෙමේ අනිද්දාටත් මේ රියසල් එකක් තියෙනවා මට. දිගටම රියසල් රටනවා මම ප්‍රැක්ටිස් කරගෙන ඉන්න ඕන මේ ගොඩක් මම ටයර්ඩ් කරාම මේ වොයිස් එක ඩැමේජ් වෙනවා. මොකද නිදාගන්නෙත් නැහැ රැට. දින්දු කිය කියා තමයි ඉන්නේ ඇඳටත් වෙලා. හින්දි එකක් කියන්නලු. හින්දි එකක් කියන්න කලින් අපේ ගිහාන් සර්ට පොඩක් මයික් එක දීලා එමුද? ඔගොල්ලෝ කැමතිනේ නේද? ඔහොම ඉන්න ගිහාන් සර්ට මම මයික් එක දෙනවා. මං ආයේ එන්නම්. අමාරුවෙන් අමාරුවෙන් කොහොම හරි ට්‍රක් ගාලා වතුර එකක් දීලා ඔයගොල්ලන්ට තව සින්දුවක් කියන්න එන්නම්. Thank you. හවුදේ කොහොමද තාත්තේ හොඳයිද හරි සර්ගේ අලුත් අදහසක් තිබුණා දැන් ඔයාලට මතක ඇති පළවෙනි මියුසිකල් ප්‍රෝග්‍රෑම් එක ඔයාලා ගාවට එවනකොට හරි සර් කිව්ව දෙයක් තමයි මල්ලි ගිහන් මල්ලි ළමයිට හැමදාම මෙහෙම ඔන්ලයින් පන්තියක් කරනකොට එයාලට පන්ති එක දිගට ඉන්න ටිකක් අමාරුයි හරි සමහර කට්ටිය මම කිව්වා හැමෝම දැන් ඔන්ලයින් ක්ලාස් වල ගිහිල්ලා හිර වෙලා ඉන්නේ मल्ल मुखद करी हर इतकोट इतकोट आप अदहासक्त रमेश सर्गे अदहास ऑनलाइन विधि अट पलवी पाट पुदे लंकावटम पलवी पार वेन कौर नकर विधि अट हरलाम सिंधु की हर इतकोट वाल दाला रमेश सर्गे इक अलुत अदहास हरलाम ये अदहास मम इतना इधर दर्वांट मनोहारी अलुद्याल එහෙම නැද්ද පුතා මං කියන්නේ ඔයාලට අලුත් දෙයක් තේරුණාද ඒ කියන්නේ මොනවහරි අලුත් දෙයක් කියන්නේ වෙනසක් තේරෙනවනේ ඒ ඉන්න කාලේ දැන් ක්ලාස් එකේ ඉන්නවට වඩා දැන් මෙහෙම කතා කරනකොට පුතා කවුරුවත් ඇවිල්ලා ඔයාලට වෙනෙද්ද ඔන්ලයින් ක්ලාස් එකක හරි කම්මැලි ඇයි අර ඕන් කරලා නෝට් ටික අරගෙන පෑන් ටික අරගෙන හරි සර් කියන දේවල් හොඳට අහගෙන ලිය ලිය හරි ටියුට් එක බල බල ඔහොමනේ පුතා ඉන්නේ නමුත් අද දවස වෙනස් හරි අද සර් කරලා තියෙන්නේ ඔයාලට දවසකෝ පැයක් පුරාවට පුතේ අලුත්ම විදිහට සින්දුවක් හොඳට අහලා හරලම ඒ හොඳට ඒ දේ ගන්න තමයි ඔයාලට chance එකක් දීලා තියෙන්නේ මම ඇත්තටම ඒක මාරු විදිහට ගරු කරනවා මොකද ඔයාලද exam සමහරවෝ තව ටික කාලයක් මාස 3 කිහිපයයි තියෙන exam එක හරි ඒකට අපි දන්නවා පුතේ අනිවාර්යයෙන්ම ඒක කරන්න පුළුවන් කියලා එතකොට දැන් අපි තව දිගට මොකද මම මෙහෙම එන්නේ හේතුව අද sync කරන පසනුදාර අයියට හරි එයාගේ උගුරේ පොඩක් අර ඇත්තටම sounds කතා කරද්දී පොඩ්ඩක් ප්‍රශ්න දෙගෙන හින්දා පොඩ්ඩක් යාල break එකක් දිදී දිදී තමයි පොඩ පොඩ අපි සින්දු කියන්නේ හරි උදේ එතකොට ඔයාලා පොඩ්ඩක් ඒක අර සමාවයි දින්න ඕනි එක දිගට සින්දු දෙන්න බැහැ අද හේතුව එයාටත් අපි පොඩ්ඩක් relax එක දීලා ඒ වෙනකොට මම එනවා හරි මාව මෙව ගන්න බලමයි හරි මම මේ ඇත්තටම ඉන්නේ හේතුව අර උදාර ප්‍රසන් අයියට පොඩ්ඩක් එක දිගට songs කියනකොට එක දිගට අමාරු නිසා තමයි පුතේ පොඩ්ඩක් ඇවිල්ලා වාතේ කතා කරන්නේ හරි මට පොඩ්ඩක් කියන්න දැන් ඔයාලගේ ඔන්ලයින් ක්ලාස් වල රමේෂ් සර්ගේ ඔන්ලයින් ක්ලාස් එකේ ඇත්තටම නම්බර් එක නේද මට ඇත්තටම හදවතින් උත්තරයක් කියන්න මට මැසේජ් එක දාන්න මට පේනවා ඒක හරි රයිට් ඒක ඔයාලා මම හිතනවා ඒක ඔව් ගොඩක් දරංග උත්තරේ ඒක හරි රයිට් අනිවාර්ය සමහර කට්ටියන කාගෙන ඉන්නවලු හරි ඒත් කමක් නැහැ කොහොම හරි වැඩේ කරන පුතා හරි මම දන්න විදිහට ඇත්තටම මේ පැත්තේ දකුණු බලාතේ මන් දැබු දැන් මම තවත් වී චැනල්ස් බලනවා YouTube channel බලන ගොඩක් ඒවා හරි ඒ අතරින් රමේෂ්ගේ accounts accounting එක ගත්තොත් පුතේ අමුතුම වීරාවලයක් හරි ආයි ගත්තොත් accounting king තමයි හරි king තමයි ආයි කියන දෙයක් නෑ ළමයි ලංකාවේ නෙවෙයි ආයි ඕන වෙලාවක මම මේක ඕන වෙලාවක පෙන්නනවා හරි මේක පෙන්නන ඕන වෙලාවක සර් තමා පොර කියලා හරි ඒක ඇත්ත කතාව හේතුව හරි ඔයාලා අනාගතේ තේරි තව අවුරුද්දක් දෙකක් යද්දි සර් තමයි පුතේ ලංකාවේ අංක එකේ මම එහෙම කිව්වා රමේෂ් සර් ඊටම කතා කරනකොට මම එයා මුලින්ම හම්බෙලා කතා කරද්දි හරි අඳුරනවා කොහොමවත් ඒකට අපි කතා කරද්දි මම කිව්වා අයියේ මම අනිවාර්යයෙන්ම ඔයාව
තවුරු දෙකක් කියන්න කලින් ඔයා ලංකාවේ හොඳම තැනට එනවායි කියලා. ඒ දැන දෙන තමයි පුතේ සරු උදව් කරන්නේ. හරි. ගුරුවරයෙක් විතරක් නෙවෙයි හොඳම සහෝදරයෙක්. හරි. ඒ වගේම හොඳම ගතිගුණ තියෙන පුද්ගලයෙක් විදිහට මම කරනවා. කියන්නේ සාමාන්‍ය යාළුවෙක් විදිහට නම් අය කියන්න දෙන්න ফুল සපෝට්. හරි ළමයි. රයිට්. ඒක හරි. අපි එහෙනම් අපි තව සින්දු කර යමුනේ. හරි. ඔව්. හරි. ඊළඟට තව දෙයක් කියන්න ඕනේ පසන් උදාරගේ මේ අගෝස්තු මාසේ 22 වෙනිදා. ඒ කියන්නේ මේ මාසේ අගෝස්තු 22 පුතේ එයාලට ඉන්නවා මට 7 දිනක් නේද? වොට්ස් 4 දිනක් කියනවා. ඒ 4 දිනාගෙන් පුතේ දෙන්නයි දිනන්නේ දෙන්නෙක් අවුට් වෙනවා. හරි. එතකොට ඒ 4 දිනාගෙන් යන එක පුද්ගලයෙක් තමයි අම්බලංගොඩ ප්‍රදේශයෙන් යන තරුවා කවුද පුතේ පසන් උදාර. හරි. එතකොට හදවතට ගායනා කරන්න පුළුවන් ගායකෙක්. ඒස ඔයාලා අනිවාර්යෙන් එදා දවස අමතක කරන්න එපා. එක සිම් එකකින් මැසේජ් දෙකක් දාන්න පුළුවන්. එක සිම් එකකින් මැසේජ් දෙකක් දාන්න පුළුවන්. ඔව්. එයාලා පොඩි ඇප් එකකුත් තියෙනවා ඔයාලගේ. ඔව් කිකිනේ. අපි ඇප් එකෙන් විසඳ ගන්න. ඒ ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එකිනු පුළුවන් ඔයාලට කොහොම හරි ගන්න. පුතේ ඔයාලගේ ෆුල් සපෝට් එක දෙන්න. පසන් උදාර අයියට එයා අපි කියනවා විතරයි පරක්කු විතරයි ටග් ගාලා ඇවිල්ලා කරනවා. හරි. එහිඳ අනිවාර්යෙන් උදව්වක් දෙන්න. ඔයාලගේ හිත හදනවා වගේම හරි එයාටත් උදව්වක් විදිහට ලංකාවේ හොඳම සුපිරි ගායකෙක් බවට පත් කරන්න ඔයාලගේ සපෝට් එක අනිවාර්යෙන් වෙනවා. හරි. එහෙනම් අපි යමු එහෙනම් ආයෙ පාරක් ඊළඟට සින්දුවක් අහන්න උදේ. මොකද කිව්වේ අපේ ගිහාන් සර් මොනවද කිව්වේ ඔයගොල්ලන්ට ගොඩක් කට්ටිය දානවා SMS මොනවද කමෙන්ට් දානවා කට්ටිය SMS දානවා නෙමෙයි SMS දාන්න මට එදාට සින් කරන දවසට ඉස්සෙල්ලා මං කියුවේ හින්දි එකක් කියන්නම් කියලා නේද? අපි හින්දි එකක් කියමු. මම පොඩ්ඩක් උගුර බේරගෙන කියන්නම්. අද ගොඩක් කට්ටිය එහෙම අවුල් ගන්න එපා. කොහොමද කියලා. තව මට කියන්න බැරි වුණ දෙයක් තියෙනවා. අපේ ඔයගොල්ලන්ට සින්දු රස විඳින්න මාත් එක්ක ඉන්න හැමදාම මල්ලිගෙන. මල්ලි සුබෝධ මල්ලි හැමදාම මං එන්න කිව්වොත් එහෙම ඕන වෙලාවක ටක් ගාලා එනවා අනේ අයියේ බෑ නෑ එන්න විදියක් නෑ වැඩ එහෙම කියලා කියන්නේ කවදාවත් ගිටාර් අයියන්න හරි ගිටාර් අයියා තමයි මාර උදව් කරන්නේ මට සුපිරි කොල්ලෙක් අපේ කියමු ඕගොල්ලෝ මං හිතනවා ආසයි කියලා මං දැක්ක මෙතන කමෙන්ට් වලත් යනවා හින්දි සින්දුවක් මුස්කුරාන එක ඔයගොල්ලෝ ආසයි නේද ආසයි නේද ආසයි නේද धूप आए
කලින් ඇහුවද මේක කලින් පාරක් කිව්වද අහපු නැති කට්ටියට අහන්න ඔයගොල්ලන්ට තව මොන වගේ සින්දුවක් තෝරන ගොඩක් මහන්සි වෙලා කියන්න තියෙන සින්දු නම් කියන්න එපා කොණ්ඩේ ලස්සනයි යෝම සංකගේ සංකගේ එකක් සංකගේ සංකගේ බලන්න පොඩ්ඩක් ඉඳ ආ සංකගේ හිත රිදවනා කියන්නකෝ ඔගොල්ලෝ අහලා තියෙනව නේද ඒක කලින් පාර ඇහුවා නේද පාර කට්ටි අවුල් යාවිද දන්නේ නැහැ නේද අනේ කමක් නැහැ කියන්නකෝ මේ යනවා ඕ ගාලා පොඩ්ඩක් කියන්නන්නේ චුට්ටක් එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි තුන් හතර දෙනෙක්ම ඉල්ලනවා ඒක අනිත් කට්ටිය අහගෙන ඉන්න කලිනුත් කියලා තියෙනවා මේ එවනට කමන්නේ අය අහන්න ආස කට්ටිය ඉන්නවනේ පොඩ්ඩක් ඉන්න එක අරේන්ජ් කරගන්න මොකද අද ලෑස්තිලා විනායක ගහන්න පොඩ්ඩක් ඉන්න පොඩි වෙලාවක් දෙන්න ලිරික්ස් ගන්නකම් කියමු අපි ඔගලොන්ගේ දෙයක් අහන්න හිටියේ මේ ඔයගොල්ලන්ට ගිටාරගේ සද්දය ඇහෙනවා හොඳයිද වැඩිද කොහමද බැලන්ස්ද එදා වගේ නැත්නම් වැඩියෙන් ඇහෙනවද සද්ද වැඩිද එහෙම නැහැ නේද හරි අපි කියමු Oh,
මොකද මට චූටි හදිසි කෝල්ලයක් එනවා ඒකින්ද මට විනාඩියක් දෙන්න මම එතකන් සර්ට පොඩ්ඩක් මයික් එක දෙනවා හරි මොකද ප්‍රෝග්‍රෑම් එක හොඳයිද වැඩේ නැගලා යනවද ආ ලස්සනයිද වැඩි ෂෝක් කාගෙන ඉන්න මගේ වචන මටම ගහනවානේ මගේ වචන මටම ගහනවා හරි කවන්නේ අවුලන්නේ මාත් කාගෙන ඉන්නා ළමයි නුක් කාගෙන ඉන්නවා මාත් කාගෙන ඉන්නවා අවුලක් නැහනේ සමීර සතාව ටිකින් සම්ප්‍රාප්ත වෙනවා හරි ආව් කොල්ල හැඩයිලුවද කොහොමත් කොල්ල හැඩයිනි තින්නේ मुलिम की अन्न लमाइगे दिन आदर मंगहरी कमती मम हितनवा लमाइगे हदवती इन गुरुवरे वेन्न तीगे मम कद हेमोटम हेम वेन्न बे ने हेमोटम गुण पुलवा हेमोम गुरुवर नमो गुरुवर नाट हदवत अन्न पुलवांगे टीकता ने संहार लाट अदट मट मगे गिन संहार उर्दू गल कथाकर मट की मग टूपा दिन विश्कर इतनीसा मम हितन वाला हदवती रिच गुरुवर एक्कील मम हरी दिंग एक मम मे अंबलांगोट गाल एलपीटी अमुंट विरा मगिंग एलिए
අනිකුත් පළාත් මට චූටි මැසේජ් එකක් දාන්න අනිත් පළාත්වල ඉන්න ළමයි ගාලු දිස්ත්‍රික්කේ හැර අනිකුත් දිස්ත්‍රික්කවල දැන් Zoom එකේ විතරයි මට වෙන්නේ YouTube live එක පේන්නේ නැහැ පුතා Zoom එකෙන් ඉගෙන ගන්න කැන්ඩි කුරුණෑගල දඹුල්ල බදුල්ල තව මාතර බදුල්ල මොනරාගල පනාගොඩ කැන්ඩි සෙවනගල හෝමගම ඉතින් ඉතින් කුරුණෑගල ලිස්ට් එකක් දානවා අනුරාධපුර පොළොන්නරුව හරි ඉතින් ඒක නිසා ඒ හැමෝටම හැමෝගෙම හදවතේ ඉන්න ගුරුවරයෙක් කියලා මම විශ්වාස කරනවා මොකද මම උගන්වද්දී මෙතනට ඇවිල්ලා බොක්කෙම්ම උගන්වනවා ඒ කරන දේ හැමදේම මම හරියට කරනවා හරි ඉතින් ඒක නිසා ඔයාලට මතක තියෙන සහ ගොඩක් ළමයි accounting අනාගෙන තියෙන වෙලාවක ගොඩ දාපු ගුරුවරයෙක් කියලා මං හිතනවා මේ Zoom එක හරහා කැන්ඩි ළමයි ගොඩක් ඉන්නවලු හරි ඉතින් හදවතට දෙන එකම ගුරුවරයා ඉතින් ඒක නිසා accounting අනාගෙන accounting තේරෙන්නේ නැතුව accounting වැටිලා තියෙන වෙලාවේ මම ඇවිල්ලා සරල කරලා accounting උඩ දාලා පයින් ගහන්න පුළුවන් මට්ටමට මගේ භාෂාවෙන් මං දුන්නා කියලා හිතනවා හරිද මගේ භාෂාව. ඉතින් මට ගිහාන් සර් මාව දකිද්දි අයියේ කිව්වේ මම උගන්වන දිහා බල්ලා අයියේ දවසක ඔයා ලංකාවේ අංක 1 වෙයි කියලා. එහෙම ලංකාවේ අංක 1 වෙන්න හිණයක් මට තිබුණේ නැහැ. හැබැයි දැන් චුට්ට චුට්ට ඒ හිණයට ලං වෙනවා කියලා මට දැනෙනවා. මගේ වයසත් එක්ක මම මේ ආපු ගමන මට ඇති කියලා මට හිතෙනවා දැන්. හරි. ඒක නිසා YouTube එකෙන් බල්ලා එන ළමයි ඉන්නවා මගේ. හරි. YouTube එකෙන් බල්ලා එන ළමයි ඉන්නවා. ඉතින් මගේ ඉගැන්වීමේ ශෛලියට ආදරය කරන කොට්ටාසයක් ඉන්නවා සහ මගේ මට හදවතින්ම ආදරය කරන කොටසක් මාත් එක්ක ඉන්නවා. ඉතින් ඒකට මම ගොඩක් ඔයාලට ස්තුතිවන්ත වෙනවා මාව මේ තැනට ගෙනාවු එකට. හරි. ඉතින් ආදරය කරන හැමෝටම ස්තුතියි. ඉතින් ඒ දේ වෙනුවෙන් තමයි මම මේ දේ දුන්නේ. ඉතින් එතනදී විශේෂයෙන්ම මම නිතරම කියන දෙයක් තමයි මම හැම සෙමිනේ එකේදීම ගියාන්සව මතක් කරනවා. අනිවාර්යයෙන්ම අපේ අම්මස්සගේ ෆෑන් කෙනෙල්ලු. හරි. ඉතින් මම උගන්වන ශෛලිය මම උගන්වන විදිහ මම හිතන්නේ පය දෙකද පය තුනද පය හතරද මාත් එක්ක ඉන්නේ කම්මැලිය තී කියලා. එක මොහොතක්වත්. මම ෆුල් ට්‍රයි කරන්න හිනස්සන්න ළමයව. හරි? මම ෆුල් ට්‍රයි කරන්න හිනස්සන්න. ඉගෙන ගන්න ළමයව විතරක් නෙමෙයි සමහර කල්ලල ගෙදර ඉන්න අහන් ඉන්න මිනිස්සු බව මං කියන දේවල් වලට හිනස් හිනා වෙනවා. ඒක ඇත්තනේ. මොකද මං දන්නවා Zoom එකේ online උගන්වද්දී කොච්චර අමාරුද කියලා. හරි? කොච්චර අමාරුද කියලා මම දන්නවා. ඉතින් ඒක නිසා මම නිතරම හිනස්සනවා. ළමයව විහිළුවක් කරනවා. හරි සමහරුන්ගේ ඇඬෙන විහිළුත් මං කරනවා නෙදිනි මාලිගෝ එහෙමත් මං කරනවා ඉතින් ඒක නිසා සමහර ළමයි මට මැසේජ් දාලා තිබ්බ ගොඩක් ඉතින් මම තමයි එතකොට තමයි තේරුම් ගත්තේ මම ළමයිගේ හිත ඇතුලේ කොච්චර ඉන්නවද කියලා ඉතින් මට ඒක ඇත්තටම සතුටුයි හරි ඉතින් ඒ විශේෂයෙන්ම ගිහාන්ස නැවතවතාවක් මම ස්තුතිගන් කරනවා මගේ සහෝදරයාට ඉතින් එයා ඒ මිනිස්සයා මාව දැකලා මගේ දක්ෂතාවය අඳුනගෙන මෙතනට ඇවිල්ලා එයාම තමයි මට ඇවිල්ලා කිව්වේ අයියේ YouTube account channel බලන්න ඔයා උගන්න විදියට ලං වෙන්න පුළුවන්ද කියලා. මම එච්චර මුලින්ම ඒක කියා කරේ නැහැ. නමුත් පස්සේ තමයි මට හිතුනේ මෙහෙම දෙයක් කරොත් මට යමක් කරන්න පුළුවන් කියලා. හරි? ඉතින් මුදල්මය දේටත් වඩා ඊට වඩා එහා දෙයක් ළමයිට අමාරු accounting. Accounting කියන විෂය පුතේ දෙන්න හරි අමාරුයිනේ. නේ? කොමස් වල accounting කියන විෂය දෙන්න හරි අමාරුයි. මොකද ගණන් පැත්ත තියෙන්නේ. ඒ ගණන් පැත්ත රස කරලා දෙන්න පුළුවන් එක තමයි මට තියෙන හැකියාව. හරි ඕකේ එහෙනම් මම වැඩි කතා කරන්න යන්නේ accounting එනගෙන ආවම ගණන් බෑග් join වෙන්න පුතා කියලා කිව්වලු අපිට ගොඩක් උඩ දාමු කියලා කිව්වලු ඒ වචන ටික ගොඩක් දරුණා හරි සුපිරිම ක්ලාස් එක අද join උනේ අදලු join උනේ පේනවනේ එක දවසක් join වෙලා ඔහොම කියනවනම් මාත් එක්ක දිගටම හිටපු ළමයි මං ගැන කොහොම කියනවද ආ මාත් එක්ක දිගටම හිටපු ළමයි කොහොම කියනවද නේ ඔය පළවෙනි දවසේ join වෙලා අද එක දවසක් මගේ පන්තියට ඇවිල්ලා හරි ඉතින් එපා වුණ accounting මම රස කරලා දුන්නා වගකීමක් ගත්තා මම second shy ළමයි මම ගාවට එද්දි මම වගකීමක් ගත්තා මම මේ දේ කරනවා exam එකට එන්න කලින් මාස 4කට කලින් 5කට කලින් මාස 5ක් ඇතුළේ syllabus cover කරලා දෙනවා ඒ වගකීම ගත්තා අද වෙනකොට 21 ළමයිට ඒ මට්ටමට ගෙනල්ලා දිය. ආ බොරුද කියලා හදවතට තට්ටු කරලා අහලා බලන්න. හරි සතියේ දවස් 3ක් දාගෙන රැ නිදි වරාගෙන seminar දාගෙන හරි මාසෙට දවස් 14 15 උගන්නගෙන විශේෂයෙන් 21 ළමයිව ගොඩ දාගන්න මාර මාර විදිහට මම මහන්සි වෙනවා. හරි ඒකට මම හිතනවා මම කරන කැපකිරීමට කවදාද දවස ඔයගොල්ලෝ හොඳ රිසල්ට් එකක් දාලා මගෙන් ඈත පළාත්වල ඉන්න ළමුන් බව මට කෝල් කළා. මට වගේ රිසල්ට්ස් එක එපා. හරි ඔන්ලයින් ඉගෙන ගන්න ළමයි ඔයගොල්ලෝ මට මගේ රිසල්ට් ෂීට් කොලේ දාන්න රිසල්ට්ස් එක එපා. ඒක ඔයාලා යන සර්ටම දෙන්න අවුලක් නෑ මට ඒක. නමුත්
මට කෝල් කරලා කියන්න සර් මට ඒක සර් මං කැම්පස් සිලෙක්ට් ඒක මට ඇති එතනින් එහා දෙයක් මට ඕනේ නැහැ පුතේ හරි මොකද මම උගන්නපු දෙයට ඔකොල්ලෝ මට යම් කිසි මුදලක් දුන්නා නම් ඒ මුදලට වඩා 750ක් කරේ වැඩිය මම උගන්නලා ඇති මහන්සි වෙලා කිසිම තැනක අඩුවක් නැතුව හරි මම ඇඬුවලු සර් සර්ගේ ක්ලාස් වෙන්න මෙච්චර පරක්කුනේ කියලා හරිනේ ඉතින් සමහරවල්ලාට මට මෙහෙමත් හිතෙනවා අර ළඟ ඉන්න අයට වටිනාකම අඩුද කියලාත් හිතෙනවා එහෙමත් හිතෙනවා සමහරවල්ලාට නමුත් මට පස්සේ මං හිත හදාගන්න නෑ එහෙම එකක් නෑ කියලා හරි එහෙම නෑනේ එහෙම මම්ම මගේ හිත හදාව නෑ එහෙම එකක් නැතුව ඇති කියලා උන්ටත් වටිනවා කියලා මං හිතනවා හරි හැබැයි එහෙම දෙයක් තියෙනවනේ අර ගෙදර ළඟ ඉන්න මිනිස්සයාට ආ දැන් අපි දුම ගෙවල් ගාව තියෙන පන්සලට යන්නේ නෑනේ පුතා සාමාන්‍ය අපි හැමනේ ගෙවල් ගාව තියෙන පන්සලට යන්නේ නෑ එතන දින්නේ බුදුරජාන් වහන්සේ තමයි එතන චෛත්‍යයක් තියෙනවා එතනත් භෝගහක් තියෙනවා යන්නේ නෑ අපි යන්නේ අර කිලෝමීටර් ගානක් එහා තියෙන පන්සලට ගෙදර තියෙන දේවාලයට යන්නේ නෑ එතන එතන දෙවියෝ ෂුවර් නෑ වගේ හරියට අපි යන්නේ කොඩක් දුරද එහෙම දෙයක් තියෙනවානේ ඉතින් මේ සමහරවල් ළඟ ඉන්න හැබැයි දැන් දැන් මගේ මේ මේ අම්බලංගොඩ ගාල් ඇල්පිටියේ ළමයි චුට්ටු චුට්ටු මගේ වටිනාකම දැනුනේ අයියේ ඒර පිටින් ඇවිල්ලා ළමයි මාව මාර විදිහට ඇප්‍රීෂিয়েට් කරනවානේ රමේෂ් සර් මරු සුපිරි කියලා දෙනවා තේරන අන්න දැන් තමයි වටිනාකම දැල්ලා තියෙන්නේ හරි දැන් තමයි මට සතුටුයි දැන් හරි වටිනාකම දෙනිච්ච එකට ඕකේ හරි එහෙමනම් මම වැඩි කතා කරන්න යන්නේ මේක ඕගොල්ලන්ගේ දවස මගේ දවස නෙමෙයි මම හැමදාම මාසේ දවස් ගන්නවානේ මේක ඕගොල්ලන්ගේ දවස ඒක නිසා මම නැවතත් පසන්න අයියට මයික්‍රෝෆෝනේ බාර දෙනවා ඕගොල්ලෝ සංගීතවත් කරන ලෙසට හරිනේ හරි අද ගොඩාක් එහෙනවද කට්ටියට එහෙනව නේද කට්ටියගේ රෙස්පොන්ස් එකක් නැහැ නේ එහෙනවද හරි ගොඩක් කට්ටිය මගේ WhatsApp එකෙන් රික්වෙස්ට් කරලා තිබ්බා සින්දුවක් නදී මාල්ගේ ආදරියේ සින්දුව කියන්න කියලා නේද නදීමාල්ගේ ආදරියේ සින්දුව අහලා තියෙනවද ලිරික්ස් බලාගෙන කියන්න මගේ ජීවිතේ බෙමගල නාගන්න
කොච්චර වෙලා හිටියද කට්ටියට ඇතිද ඇත්තම කිව්වොත් මගේ වොයිස් එක දැන් හොඳට අමාරුයි ඒකෙන් හින්දා ඔයගොල්ලෝ තරහ වෙන්න එපා මාත් එක්ක ඒ කියන්නේ නටන්න පුළුවන් සින්දු කියන්න බැරි වුණා එහෙම කියලා නැත්තම් මන් දෙනවා ඇත්තටම ඔගලොන්ට කියද්දි තේරෙන්නේ නැතිනේ නේ වොයිස් එක ගොඩාක් ටයර්ඩ් වෙලා කියලා තියෙන්නේ සර්ට කින් සින්දුවක් කියන්න කියන්නකෝ සර් මොකද කියන්නේ සර් සින්දුවක් කියනවාද කියනවා සර් ගෙත් අද උගුර අමාරුයිලු සර් බයයි දැන් ඕගොල්ලෝ හදිසියවත් සර් කිව්වහම මට දාන SMS ටික සර්ට දාවේ කියලා ඒක හින්දා සර් රවුන්ඩ් එකෙන් පස්සේ කියන්නම් කියලා කිව්වා ඔයාලට තව සින්දුවක් දෙන්නද එපාද කමෙන්ට් කරන්නකෝ අපි බලමු කී දෙනෙක් ඇක්ටිව් ඉන්නවද කියලා අපි ඇක්ටිව් මෙම්බර්ස්ලා කීයක් ඉන්නවද කියලා දැන් මම මේ සින්දුව දෙන්නේ මේ සින්දුව දෙන්න ඇත්තටම මේ ගොඩාක්ම කියන්නේ ඉන්නේ ඩයි හાર્ට් ෆෑන්ස්ලා මං ආස නැහැ එහෙම ෆෑන්ස්ලා කියන්න ඔයගොල්ලෝ මගේ ෆෑන්ස්ලා කියනවට වඩා ඒ කියන්නේ මම මට ආදරය කරන අය කියන්න මං ආසයි ෆෑන්ස්ලා කිව්වහම නිකන් අර ඇත්තටම මම එහෙම චරිතේ වෙන්න ආස නැහැ ඔයාලට හින්දි එකක්ද ඕන සිංහල එකක්ද ඕන හින්දිද සිංහලද ඕන හින්දි එකක් කියන්නද හින්දි 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 එකක් කියමු නේද ඔයගොල්ලෝ ඒ මෙරේ හම් සෆර් සින්දු අහලා තියෙනවද ඒක හොඳයිද අපි එක කියමු නේද
සින්දුව ඇත්තටම මට අද මගේ වොයිස් එකත් එක්ක ටිකක් අමාරුයි ඔයගොල්ලොන්ව ඒ කියන්නේ එන්ටර්ටේන් කරන්න අමාරුයි ඒත් මං හිතනවා ඔයගොල්ලොන්ගේ හાર્ට් එකට හොඳ සින්දු ටිකක් දෙන්න ඇති කියලා එහෙනම් අපි දැන් නිදාගන්න යමු නේද 10:36 වෙලාව මේගොල්ලෝ නම් මං හිතන්නේ මෙහරගෙන ඉන්නවද ගොහේ ගොඩාක් වෙලා අපි එහෙනම් ඔයගොල්ලන්ට මම ආයෙ මතක් කරන්නම් මම සර්ට දෙන්න කලින් මම 22 වෙනිදා ද වොයිස් ශ්‍රී ලංකා එකේ ලයිව් රවුන්ඩ් එකේ සිං කරනවා අපි හතර දෙනාම සිං කරලා ඉවරනයින් පස්සේ ඔයගොල්ලන්ට විනාඩි 10ක කාලයක් හම්බ වෙනවා SMS කරන්න ඇප් එකෙන් වෝට් කරන්න ओगोलो हैकी ऊपर ही मैं SMS कराना मगे WhatsApp पे कर ऐड देना मांग मैं गोलों टा नंबर एक की हुआ मम्मा उन नंग आयत किया नंग ओगोलों टा नंबर एक आई लिया गन्ना परिवेच कट्टिये सेव कर गन्ना परिवेच कट्टिये सेव कर गन्ना बिंदु आई हाताराई बिंदु देखाई हैटा एकाई एकसिया हैत्ता है හරි නේද බිंदु 0.74 බිंदु 2 61 176 ඔයගොල්ලෝ මගේ WhatsApp එකට ඇඩ් වෙන්න එතකොට ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් වෝට් දාන්න තියෙන ටයිම් එක මොකද්ද මගේ අප්ඩේට් මොනවද කවර්ස් ඒ හැම එකක්ම ඔයගොල්ලන්ට එනවා ඉතින් එහෙනම් හැම කෙනෙක්ටම good night අනිවාර්යෙන් සීන් කරනවා. ඔයගොල්ලෝ දාන මැසේජ් සීන් කරනවා. ඔයගොල්ලන්ට සීන් වුණා කියලා පෙන් වෙන තුනට හැමෝන්ගේ මේව සීන් කරනවා හැමෝන්ටම රිප්ලයි කරනවා. ඒ නිසා ඔයගොල්ලෝ සෙට් වෙන්න මගේ WhatsApp එකට FB එකට ඔයගොල්ලන්ට එහෙනම් කට්ටිය දාන කමෙන්ට් වලට මට hina යනවා. එහෙනම් ඔයගොල්ලන්ට good night බුත්සරණයි පරිස්සමට එන්න හැමෝම පාඩම් කරන්න හොඳට මම එහෙනම් මයික් එක සර්ගේ අතට දෙනවා
හරි වැඩසටහන පැයක හමාරයි ඇතිද මා සින්දුවක් කියන්නද හොයන්න හාද හාද අපේ ගිටාර් මල්ලි මට ගිටාරයක් ගහන ඇත්තටමට සින්දු කියන්න බෑ ඒක වෙලා තියෙන්නේ මට නටන්න පුළුවන් සින්දු කියන්න බෑ අර උපතින් ගේන දේවල් තියෙනවනේ පුතා මට ඩාන්ස් කරන්න බෑනේ සෝ තමයි ප්‍රශ්න දී හරි බලමු ට්‍රයි එකක් දෙන්න සින්දුවක් කියන්න බලමු බලමුකෝ හරි නෑ පුතා සින්දු මම ඊළඟ උපන්දිනේට කියනවා මේ උපන්දිනේට පැට්‍රිස් උන් නෑ හරි මේ පැට්‍රිස් එන්න දුව කියන්න බෑ විලි ලැජ්ජයිනේ හරි විලි ලැජ්ජාවේ සන්තෝෂෙ බෑ කාගෙන ඉන්නවා හරි කාගෙන ඉන්නවා අපි ලබන බාර කියමු හරි බොරු බලාපොරොත්තු දෙන්නේ බාලු නෑ මේක රටක් බලනවනේ උදේ වීඩියෝ එක YouTube live දාලා තිනේ ඊට පස්සේ ඔව අයියෝ විලි ලැජ්ජයි තීන කාඩුක් කඩා කපා ගන්න ඕනේ නෑනේ මේ මාලිකාව දුව තීන කාඩ් එකත් මොකද කපා ගන්නෙ මම මෙච්චරම හොඳ ප්‍රෝග්‍රෑම් එකක අන්තිම ටික ඒක නිසා ඇති හරි එමුනා මගේ වැඩසටහන ගැන හොඳයිද ඔබේ අදහස් දක්වන්න හිතට දැනෙන අවංක අදහස් දක්වන්න හොඳයිද ප්‍රෝග්‍රෑම් එක හදවතට දැනුණාද පසන්නය ගායක ගායනී හදවතට දැනුණාද පොඩකත් කියන්න බෑ පොඩි කැලලක්වත් කියන්න බෑ පොඩි කැලලක්වත් කියන්න බෑ හරිනේ හරි සුපිරි හරි මං හිතනවා ගෙදරට වෙලා කොරෝනාත් එක්ක ඉන්න ඔයාට මමයි ගිහාන්සෝරු එකතු වෙලා ගිහාන්සර්ගේ මැදිහත් වීමද ප්‍රධාන අනුග්‍රහය එයා තමයි මේ සේරම ඩෙකරේෂන් වලට මල්ලි පොඩක් මේක පෙන්වන්න අපිට චුට්ටක් zoom එක අඩු කර හරි චුට්ටක් හරි චුට්ටම චුට්ට ආ ඇති 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 ඕකේ එයා තමයි මම එනකොට සේරම ලෑස්ති කරලා බැලුම් බෝල් එල්ලලා බැලුම් බෝල පුම්බලා මේ වලවලා සෙලෝ ටේප් ගහලා හරි ඊට අමතර මට තව ලස්සන තෑගිකුත් හම්ුණා මට චුට්ටක් අන්නාර කරන්නේ හරි මගේ කලින් ඉගෙනගත්තු ළමෙක් මට ගෙනත් දීපු තෑග්ගා හරි ලස්සනයිද ඒක මාර විදියට මහන්සි වෙලා තිනු මේ තින්නේ මැණික් ගල් වගේ දෙයක් පේනවා හරි ඉතින් මට ආදරය කරන මගේ ඉගෙනගත්ත හරි ඉතින් පේන ලස්සනයිනේ කියන්නේ පේන්නේ නැද්ද අපි කැමරේ චුට්ටක් අල්ලමු අකවුන්ටින් කිං කියලා ගහලා තින්න උඩ රමේෂ් ෂේබියංගර ඔටුන්නක් තමයි තියෙන්නේ ඒක මාර විදිහට අඹලා තිනවා මේ පේනවද ඒක මාර වෙහෙසක් වෙලා තිනවා ඒක හදන්න හරි ඉතින් මේ කොහොම හරි ඒකටත් බොහොම ස්තුතියි උපන් දිනේට ලැබිච්ච ඒ තෑග්ගටත් බොහොම ස්තුතියි මේ තව චුට්ටක් පල්ලෙහාට zoom කරනවා zoom එක අඩු කර. හරි. එමනම් මගේ 20 කිවිණි උපන්දිනේද? වයස කියන්න ඕනේ නැහැ නේ වයස වැඩක් නැහැ. ඊට පස්සේ වයස ටිකක් mentally වගේ වෙනවා මම. ඔයාලා මගෙන් ඉගෙන ගන්නවා. මම බලාපොරොත්තු වෙන එකම දේ තමයි ඔයගොල්ලෝ මට වඩා හොඳ rank එකක් දාලා මගේ campus එකේම ජපුර campus එකේම යන්න ලැබෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. හරි. ඒක තමයි මගේ හදවතේ එකම පැතුම. හරි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ මම නිතරම මගෙන් ඉගෙන ගන්න ළමයිට කියන්නේ පුතේ හොඳ රෑන්ක් එකක් දාන්න. හරි කැම්පස් යන්න, ජපුරට යන්න, ඒ හීනේ දකින්න කියලා තමයි කියන්නේ. මොකද මාත් මෙතනට එන්න මාර දුක් විඳා. මම A level කරන දවසේ ඉඳන් ටියුෂන් කරනවා. මගේ කැම්පස් ජීවිතයේ සමහර දේවල් මම කැප කළා, යාළුවොත් එක්ක ඉන්න දේවල් කැප කළා, පෞද්ගලික ජීවිතේ කැප කරලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මේක උඩින් පාත්විච්ච ගමනක් නෙමේ, අවුරුදු ගාණක් දුක් විඳලා A level කරපු දවසේ A level කරලා results ආපු දවසේ ඉඳන් රමේෂේ බියංගර කියන චරිතය හදන්න මාර විදියට දුක් විඳා. මාර විදියට කට්ටක් කෑවා. තාම ඒක හදලා නැහැ. තාමත් හදමින් පවතිනවා මේ නම. හරි? හදමින් පවතිනවා. ඉතින් ඒ හදමින් පවතින අතරතුර තමයි මම මේ තාම ඉන්නේ. තාම මගේ මං උපරිම වැඩ උපරිමයට ගිහිල්ලත් නැහැ.
හරි ඉතින් ඒක නිසා ලංකාවේ අංක 1 accounting sir වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවලු එහෙම වෙන්න මම try කරනවා අංක 1 නැති වුණත් හදවතේ ඉන්න අංක 1 ගුරුවරයෙක් වෙන්න කියලා මම try කරනවා ඒක මමගේ ප්‍රාර්ථනාව ඒක මගේ wish එක හරි ඉතින් සමහරුන්ගේ හදවත් වලට මම දැනෙන්න කතා කරනවා දැනෙන්න උගන්නනවා ඉතින් ඒ ඉගෙන ගන්න දේෙන් ඕගොල්ලෝ දෙයක් ගන්නවා නම් මම කියන තියෙන දේ සරලව තේරෙනවා නම් ඒක තමයි මගේ එකම දේ හරි එන්න එන්න වයසට යනවා මම තව අවුරුදු කීයක් ටියුෂන් කරන්න පුළුවන් වේද දන්නේ තව අවුරුදු කීයක් ඉඳීද කියලා දන්නේ නැද්ද ටියුෂන් ෆීල්ඩ් එකේ කොහොම හරි ඉන්න තාක්කල් මට පුළුවන් උපරිමෙන් මව් ගන්නනවා කිසිම ගුරු මුෂ්ටියක් නැතුව කිසිම ගුරු මුෂ්ටියක් නැතුව මම දන්න හැම දෙයක්ම හැම විෂය කරනවම ඔයගලන්ට දෙනවා හරි මම කවදාකවත් මම මේ දේ තියා ගන්න ඕන කියලා කවදාකවත් නැහැ දැන් සමහරලාට අදටත් මගේ ඉගෙනගත්තු එක සමහරලාට accounting කරන සමහරලාට වෙන විෂයක් කරන ගෝලිය අදටත් මම ගෝලිය බිහි කරලා තිනවා ගුරුවරු විදියට හරි ඉතින් එයාලත් මට අද උපන් දිනේට කතා කරලා wish කරා ඉතින් ඒ හදවතේ ඉන්න නිසා කියලා මං හිතනවා හරි ඔයාලත් මගේ ඉගෙනගෙන ගිහිල්ලා ඊළඟ උපන් දිනේට මට කෝල් එකක් දීලා wish කරන්න හරි මතක් වුණොත් wish කරන්න මතක් වුණ නැතුනොත් wish කරන්න එපා අපි බලමු මීට වඩා ලොකු ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් මගේ හැටියට මේ දේ මම කරා. මගේ හැටියට. මම තාම චූටි සර් කෙනෙක්නේ. නේ තාම චූටි සර් කෙනෙක්. ලොකු සර් කෙනෙක් නෙමෙයි. ඉතින් ලොකු සර් කෙනෙක් වෙච්ච කාලෙක මීට වඩා ලොකු දේවල් ටික මම ළමයිට කරනවා. හරිනේ. හරි. එහෙනම් අදට මගේ උපන් දින සැමරුම අවසන්. නැවත වතාවක් මගේ සහෝදරයා ගිහාන්සට මම ස්තුතිවන්ත වෙනවා. මම මෙතනට ගෙනල්ලා මට කවදාකවත් එයා මතක වෙන්නේ නැහැ මං කොතන ගියත් ලංකාවේ ඉකොනොමි ලෝකෙින් එක උනත් මට ඒ මිනිස්සු මතක වෙන්නේ නැහැ මොකද අද YouTube channel එකක් මට පටන් අරගෙන මේ වගේ රෙකෝඩින් දාලා මේ විදියට ඇවිල්ලා හැමදේම මට කියලා දුන්නේ එයා හරි ඉතින් ඒක නිසා ඒ මල්ලිට ඒ සහෝදරයාට මටත් වඩා හරියන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා එයාත් ගුරුවරයෙක් හරිද එයාත් chemistry degree එකක් තියෙන මගේ campus එකේම යංශ ගුරුවරයෙක් හරි ඉතින් එයාට මට වඩා හරියන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඕගොල්ලොත් ඒ විශ්ෙක් කරන්. හරිනේ. හරි. එහෙනම් ඉවරයි. අදට ඇතිනේ ඕනම දෙයක් ඕනට වඩා දෙනකොට ඒකේ අගයක් නැති වෙනවා. එකෙක් පටන් ගත්තුවේ ඉඳන් කේක් කිල්ලනවා. පටන් ගත්තුවේ ඉඳන් කේක් කිල්ලනවා. පුදුම කේක් පෙරේතේ. සීනි හැදිලා මැරෙන්නේ. හරි. ඒක නිසා ප්‍රෝග්‍රෑම් එක හොඳයි කියලා හිතනවා. ලස්සනයි කියලා හිතනවා. දේවල් ගත්ත කියලා හිතනවා. සතුටින් හිටියා කියලා හිතනවා. ගානක් හදමු හෙට අද බෑ හරි අද බෑ අද ගානක් හදන්න බෑ හෙට ගානක් හදමු හරි එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් විශ් කරමු විශ්න කරමු හැමෝටම ස්තුතියි රිප්ලයි දාන්න බැරුණාට තරහ වෙන්න එපා එහෙම ලොකු සීන් එකක් ගන්න මේ බිසී නිසා අනිවාර්යෙන් රිප්ලයි එකක් දාන්න හරි සර්ගේ account එක ගන්න බලාපොරොත්තු ඉන්නවා 2022 ඒ ලෙවල් මොකක්ද එකක් දාලා හරි ඇති මට හති නේද ඔව් මට හති කියවලම ඔබට කියන්න දෙයක් තියනවාද සර් ලස්සන්ට ඉන්නවද අහන ෆොටෝ එකක් ගන්න හරි මම මේක දියාගෙන ෆොටෝ එකක් ගන්න ඒක ලස්සනයි නේ මලි මම ලස්සන්ට පේන්න අල්ල ගන්න හරි ඒක පේනවා හරි එහෙනම් සර් ඉස්කෝලේ උගන්වන්නේ ඉස්කෝලේ මම පාසල් ගුරුවරෙන් නෙමෙයි මම ටියුෂන් තමයි කරන්නේ මගේ ජීවිතේම ඒ ලෙවල් කරපු දවස් ඉඳන් ඒක තමයි මගේ ජීවිතේ හරි සර් අද ලස්සනයි thank you very much වයසට යන ලස්සන නැල කියලා මගේ කේන්දරේ තිබ්බා මම හිතන්නේ ඒ කේන්දරේ නිසා තමයි ඒක වෙනව ඇත්තේ හරි ඕකේ හිතර දැනෙන්න උගන්නනවල පාවෙල්ල තිබ්බ accounting තේරනවලු හරි thank you very much සර්ගේ හිත හොඳයිලු හරි හොඳයි හිත හොඳයි ඕකේ ඒකෙත් දාලා නළුවෙක් වගේ කියලා කමන්නේ බොරුවට හරි එහෙම කියපු එක ෂර්ට් බ්ලූ එකක සුදුයි එනද අද සුදුයිලු නෑ අද කැම් එක අපි සුදු කරා අපි අද කැම් එක සුදු කරා ඒකයි වැඩිපුර සුදු වෙලා වේ අපි වනම් අනේ නෑ වසින්දු ගණන් ගන්නේ නෑ නෙමේ හරිද ගණන් ගන්නව සියලුම ළමයි හරි අනේ ගණන් ගන්නේ නෑ නෙමේ එහෙම කතාවක් නෑ ගණන් ගන්නවා ඉතින් කෝල් කරාම සමහරක් වෙලාවට ඔන්ලයින් පන්ති කිව්වොත් ෆෝන් ආන්සර් කරන්නේ නෑ හරිද ආන්සර් කරන්න වෙලාවක් නෑ එහෙම නැතුව මේ ගණන් ගන්නදී ගමන් නෙමේ තේරුණාද පුළුවන් හැම වෙලාවෙම කෝල් ආන්සර් කරනවා පරණ අපි වට්ටිකක් මතක් කරන අපි අම්බලංගොඩ සෙට් එක අනේ ආදරේ අම්බලංගොඩ සෙට් එකට අනේ ආදරේ එල්පිටිය සෙට් එකට අනේ ආදරේ ගාල්ල සෙට් එකට මුලින්ම ඉටි ඒ සෙට් තුනනේ ඉතින් ඒ සෙට් තුනට ආදරේ කරන්න එපානේ පැහැදිලි හැමෝම වඩා ආදරේ ඒ සෙට් තුනට ඕකේ
අම්බලංගොඩ හදවතේ හදවතේ කෑලි තුනකට කල්ල තමයි සෙන්ටර්ස් තුන බෙදලා තියෙනවා. නැත්තම් තරහ වෙනවනේ ඔක. ඔව්. නෑ නෑ පිටපල එහෙම එකක් නෑ. හරි මං එවුව මැස් අනේ මැසේජ් දානවා මට පේන්නේ නැද්ද? සින්දුවක් කියන්න කියලා අපි සින්දු පස්සේ කියමු. පස්සේ කියමු. ඕකේ. මට මුකුත් gift එපා. හොඳ result එකක් දාලා call කරලා කියන්නකෝ ඒකක් කියලා accounting වලට campus කියලා. ඒ හොඳටම ඇති. හරිනේ. ඒ හොඳටම ඇති. අපිවත් මතක් කරා. හරි හැමෝම මතක් කරා එහෙනම්. හරි. එහෙනම් ඔයගලන්ට සුබ රාත්‍රියක්. වෙනද හැමදාම අපි පන්ති කරන එකනේ කරන්නේ. අද ඊට වඩා වෙනස් දෙයක් මම දුන්නේ. හරි. අද ඊට වඩා වෙනස් දෙයක් දුන්නේ. ආපහු අපි සෙමින එකක් දානවා. ඩෙකරේෂන් ලස්සනයි. Thank you very much. හරි. මේ සියලුම ඩෙකරේෂන් ගිහාන් චිත්‍රසේන සහ මගේ Facebook කරන මගේ Facebook admin ඉමේෂ් මල්ලිගේ තමයි සියලුම එයා තමයි මේ සේරම ඩෙකරේෂන් කරලා ගිහාන් සර් එක්ක එකතු වෙලා මම එනකොට සියලුම ටික රෙඩි කරලා දුන්නේ. හරි. ඉතින් 얘 දෙන්නටත් බොහොම ස්තුතියි. බෑන්නු කියාපු පසන් මල්ලිටත් බොහොම ස්තුතියි. සිරස ගායක එයාටත් බොහොම ස්තුතියි. ඉතින් අද වැඩසටහනට සම්බන්ධ වෙච්ච මගේ ආදරණීය දරුවන්ටත් බොහොම ස්තුතියි. හරි. එහෙනම් හැමෝටම හදවතින්ම සුබපතනවා මගේ උපන්දිනේ දවසේ. මම වගේම ජපුරට ගිහිල්ලා ඒ කැම්පස් එකේ ලස්සන විඳලා ජීවිතේ හොඳ තැනකට යන්න ප්‍රාර්ථනා කරනවා. හරි. එහෙනම් අදර නතර වෙනවා. අපේ වැඩසටහන අවසන්. සමාප්තයි. බොහොම ස්තුතියි. සුබ රාත්‍රියක් වේවා. ලබන සතියේ නෙමෙයි හෙට උදේ ආපහු හම්බෙමු. හරි. හෙට උදේ ආපහු හම්බෙමු. හරි. එහෙනම් මඩම ගුඩ් නයිට්. සින්දුව එක්ක නිදාගන්න.